ජනතාවට පෙරමුණ පක්ෂ දැන් සඳහන් කරාගන්න උන් කියන 150ක මේනටත් උන් වාසිදායකයි කියන කාරණේ. ඇත්තටම ඔබතුමාට අභියෝගයක් තියෙන මොන පක්ෂෙන්ද මොන කවුද ඔබතුමාට අභියෝගයක් තියෙන්නේ? දැනට නම් අපි වැඩ කරන යන ආකාරයට නම් අපිට එහෙම අපිට මේ අපේක්ෂකයන්ගේ අර අපේක්ෂකයන්ගේ අභියෝගයක් තියෙනවා කියලා අපිට එහෙම පේන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ඒගොල්ලෝ ගියේ ජනාධිපති මැතිවරණයට ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා යම් ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙයි කියන මතේ මම ඉන්නවා. ඒක ඇත්ත, ඒක යථාර්ථය. ඒක අපි පිළිගන්න ඕනේ. බොරුවට ඇවිල්ලා මෙතන කියන්න ඕනේ නැහැ නේ JVP එකට ඡන්ද අඩු වෙනවා කියන ජනතා විමුක්ති ඡන්ද වෙනවා. නමුත් ඒ ඡන්ද ප්‍රමාණය රාජ්‍ය බලය හා ආණ්ඩුවක් අල්ලා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එන අද ප්‍රධාන විපක්ෂයේ හැටියට පෞගේ ජනාධිපති මැතිවරණයේදී 155ක් ගත්ත ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඊළඟ ජනාධිපති මැතිවරණයේදී වැඩි 150කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ බහුතර ජනතාවගේ විශේෂයෙන්ම උතුර, නැගෙනහිර, දකුණ මේ ජනකොටස් සියල්ලම්ම දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩු දක්වා ඉන්න සියලු ජනකොටස් ආකර්ෂණය කරගන්න පුළුවන්, ඒව දිනා ගන්න පුළුවන් අපේක්ෂකෙක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඉදිරියෙන් ඉන්නේ. ඒක තමයි යථාර්ථය. දැන් අපිට උතුරේ ජනතාවගේ අපිට දිනා ගන්න පුළුවන් මේ රනිල් වික්‍රමසිංහ වගේ ගිහිල්ලා එහි ගිහිල්ලා මේ බොරුකි බොරු මේ දේවල් අපිට දෙන්න ඕනේ නැහැ මේ පොරොන්දු. ඊළඟට නැගෙනහිර පළාතෙත් බහුතරයක් අපිට දිනා ගන්න පුළුවන්. දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙලා ඉන්නේ අපි එක්ක. ඒ හින්දා පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩු වෙනකන් මේ මැතිවරණයේදී සියලු අය ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉන්නේ සජිත් ප්‍රේමදාස. එතුමාට අභියෝගයක් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මම දන්න තරමින් නම් තවම නැහැ. අපි සමීක්ෂණ කරලා තියෙනවා. දැන් ඒගොල්ලෝ සමීක්ෂණ කරලා ඉතින් ඒගොල්ලෝ මේ සමාජ මාධ්‍යවල ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ තමයි එකෙන් ඉන්නේ කියලා. ඒගොල්ලෝ තමයි ඉස්සරහින් ඉන්නේ කියලා කියනවා. දැන් අපේ සමීක්ෂණ වාර්තාවලුත් තියෙනවා. අපි ඒවා සාමාන්‍යයෙන් අපි එළියට දාන්නේ නැහැ. නමුත් අපි ඒවා අභ්‍යන්තර සාකච්ඡාවලට පමණයි ගන්නෙ. නමුත් අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට ඊළඟ රාජ්‍ය බලය ලබා ගැනීම ආණ්ඩුව හදන ඊළඟ මැතිවරණයේදී රාජ්‍ය බලය ලබා ගන්න පුළුවන් සමගි ජන බලවේගයේ සන්ධානයට කියන එක අපිට විශ්වාසයි.